ව සු මධ්‍යනක් ස්වාධින රූපවාහිනී මධ්‍යාන ප්‍රෘ්ති විකාශය සමගෙනවයි ඔබ මම දනෂක බන්ාර. මම වත්සලා කුලසූරිය මුලින් මවදධනය ප්‍රතිී සිරස් තලවිත ඇමරිකාවේ තවත් ෆයිසර්තකයක් අද පාන්තරම ශ්‍රී ලංකා විට. රජීත් පෞද්ගලිකත් ගුරුවරුන්ට කොරුණා එන්නතු විඩීම ඇරබෙයි. වස්නාහිර දුම්රියාත් බසුත් ගමන්් වාර තවත් ඉහලෙට. තවත් දිිස්ට්‍රික්ක හතරක ග්‍රාමිල්ධාරී වසම් කිහිපයක්ම හුත කලාවෙයි. පහර දීමකට හලාවත්්‍ය නකරාධිපති අත්තරැංගුවට අකුණු සැරයකින් ඉන්දියාවේ තිස්හතරක් මරුට. අදෝදෑසන හය සිට ක්‍රියාත්මකමට පරිදි ප්‍රදේශ කිහිපයක්ුම් හොද කලා තත්වයට පත් කළ බව COVID -19 පැ වැලක්වීමේ ජාතික ක්‍රියන් විත අධ්‍යස්ථානය ප්‍රහමී යොදහමුදාපති ජනරල් ශවෙන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කලා. දස්ත්‍රික් හතරකට අඇත ග්‍රාම් නිල්දහරරි වසම්කි හිපයක්ක මේවි දිහට හොදකලා කරලා තියෙනවා. ඉට අතරව තවත් ප්‍රදේශ කිහිපේක හොදකලා තත්වේ ඉවත් කිරීමටද පියවර ගැනනා. පර ්‍රකේ ල් ොල ල දේ පොතු වල් හතු ්‍රම නිල් හරි වසම කොසක් අලු ති හද කලා කෙරුණ හනුර ශ්‍රකේ සුදුහුම් පොල ටහිර ්‍රම නිල් රි වසම, විහාරටුමග විහාර මවතල් සහ කප්පර පල්ලිය පාර හොද කලා කර තිබෙනවා. දදුම් පොල නැගනෙහි, ග්‍රාම නිල්ධහරි වසමේ නිවස සංකිීර්නීම තිින් පරේ කොටසක්, පොල්වත්ත පාර කොටසක් සහ, කොවිල් වත්ත කොටසක් හොද කලාකරඇති බයි ොවිD-19 පැ පැක්වීමේ චාතික ක්‍රියන් විත මධ්‍යස්ථානය පැවසුවේ. කොළම දේශ්‍රගේේ පිළියන්ඳල තුන් බෝවිිල උතුර ග්‍රම නිලදහරි වසමේ කරදියන වත්තගම ප්‍රදේශයද හොද කලා කෙරුණා. යාපනයේ දිස්ත්‍රිකේ වඩ මාරච්චි උතුර ප්‍රදේශේද අලුතින් හොද කලාත්වේට පත්කරුණු බයි ජති ක්‍රියන්විත මධ්‍යස්ථානයේ නිවේදනෙ කළේ කරුණෑකල ජිස්ත්‍රිකේ රස්නායකපුර පොිස් බල ප්‍රදේශේ කනු කැටී ග්‍රාම ිල්ධහරරි වසේ කනු කැටිය ගම සහ නාවල පිටිය පොලිස් බල ප්‍රදේශී කැටමුලාාව මදධ්‍ය කොටසේ හුද කලාතත්වේ ඉවත් කරති වෙනවා. අන්තර්පලාන් සංචරන සීමා ක්‍රියත්මකෝද බස්නාහිර පලාාතේ දුම්බ්‍රිය ගමන්වාර තවදුරටත් ඉහල නංවාඇති බව දුබ්‍රිය දෙපාර්තමේන්තු පවසනවා මෙ අතර ලංකා ගමනාගමන මන්ඩ ලෙද බස්රත හාරද හසක් දහවනයට එක් කරති වෙනවා දිවෙන පුරා සංචාරණ සීමල් දෙෙහිල් කිරිමත් සමක නව සෞඛ්‍ය මාර්ගෝපදේශයටති ජනතාවටවශ්‍ය මගේ පවහණසේවා පහසුකම් වැඩිදි වුණු කිරීමට ප්‍රවාහන අංශ පීවරකෙන තිබෙනවා. යටතති බස්නාහිර පලාාද තුළ, දුම්්‍රියගමන්වාර් එකය තුනක්්‍රියත්මක බවයි දුම්ර්‍ර සාමාන්‍ය අධිකාරී දම් එක්ක ජයිසුන්දර මහතා පවසන්නේ. දුම්රේ ගමන් කිරීමේදී සෞඛ්‍ය හා සනීපාරක්ෂක නීත්‍රීත අනුගමනය කරමින්. ඒ උපදෙස් පිළිපදමින් දුම්්‍රිය සේවේ භාවි කරන ලෙස මම ම්රිය මගේන්ගෙන් ඉල්ලා සිටනවා අද දින ප්‍රධානමාර්ගේ දුම්රිය තිස්හයෙකුත් මුදොඩ මාර්ගේ දුම්රිය හතලිස් දෙකුත් පුත්තලම් මාර්ගගේ දුම්රිය නමයක් සහ කැල්ලි වැලි මාර්ගේ දුම්රිය දහයක් අදදින ධාවනය වෙන මෙක ක්‍රමක් ක්‍රමෙන් හෙටදින සහ ඉදුරයේදී දාවනට දුම්රිය ප්‍රමාණය බැඩි කිරීමට අපි කටයුතු කරනවා අද දින පොත්වන ස් පාකච්ඡාවන අපි එක සැල්සුම්කිරීමට බලාපොත්තු වෙනවා. ංකා ගමනා ගමන මටලේද බස්රත තුන්දහස් පන්සියත් හර දහසත් අතර ප්‍රමාණයක් දහාවනීට එක්කරති බෙනවා. එහි සහපති කකිින්ංස්ලී රණවක මහතා ප්‍රකාශ කළී අන්තර් පලාාත් ලංගම බස්රත එක් දහස් පන්සයක් පමණ පලාාත් තුළ දහවනීට අතිරීකව ජතුවායිති පවයි. හලාවත සේදවත්ත ප්‍රදේශයේ සිදූ පහරදීමක් සම්බන්ධයෙන් හලාවත නගරසභාවේ සභහපතිවරයා අත්තරංගුවට ගෙනතිබෙනවා. හරදීමෙන් අල්ලබූ තරුණයාන් දෙෙනනකු හලාවත රෝහල්ට ඇතුළත් කරඇති බවයි වාර්තාාවන්නේ. සිදිය සහන්දයෙන් ස්තැකපිට නගර සභාවේ සභාපතිවරයා සහ තවත් පුද්ලෙකු අත්තරංගොට ගෙනැති බයි, පොලස් මාධ ප්‍රකාශක ්‍රේෂ් ෝජ ොලස් පති ජි රෝහන මහතා සඳහන් කළේ. ඊ රාත්‍රී හලාවත සේදවත්ත ප්‍රේදී ඇව සිද්ියකදේ සිදු පහර්දදිමකින් පුද්ගලයින් දෙනෙක් තුවල්ලබ හල් ගතකර ඇති බෞට වාර්ාවෙනනවා සිද්ිය සම්බන්ධයෙන් පොලිසියට වාර්තාව විගස පොලිසිය විසින් විමර්ෂණයක් කාරම්භ කති බෙනවා සිද්ිය සිදුවී ඇතේ රාත්‍රී අටයි තිහත් නමයා අතර කාලේදී බවටයි වාර්තාාවෙන්න්නක් සිද්ධිය සම්බන්ධයෙන් නිමර්ශණය කිරීම අනතුරුව ඊඉට අදාළ සැකරුවන් දෙදනෙ කත්තර ගොඩ ගෙන තිබෙනවා. ඉන් එෙක්කායි හලාවත නගර් සභාවේ සභාපතිවරයා බෞටයි. වාර්තාාවන්නේ අතන ගොඩගත් සැක්කරුවන් අද දින හලාවත අධිකරණය වෙති දිරිපත් කිරීමට නියමිතව තිබෙන ඒගේ මේ සිද්ධියන්තු අල් ලබ තුලරුවන් දෙෙන දැනට හලාවත රූහලේ ප්‍රතිකාර ලබන බවට වාර්තාාව වනවා සිද්ධිය සම්මාන්න්නේ තෞදුරත් හලාවතු පොලසිේ විසින් පරීක්ෂ පවතු ඇමරිකාවේ නිෂ්පාධනය කරපු ෆයිස එන්නත් මාතරාතෝගයක් අද අලුයම දිවනට රැගෙන විත්තිබෙනවා මෙ අතර රජයේ සහා පෞ්චලික පාසල් වල ගුරුවරුන්ටහා කාරමණ්ඩලේටත්, එන්නත් ලබාදීමේ වැඩසටහන අදඉඳන් ආරම්භ කලා කියලායි සෞඛ්‍යංශ කියා සිියේ. මරික්කාවේ නි්ාධත ෆයිස එන්නත් මත්‍ර විසිහය දහසක් අද අලුවම බණඩානයික ජාතන්ත ගුවන්තුරුපොලින් ෙරට රැගෙනනු ලපුූපා. කටර් ගුවන් සේට අයත් ගෝන්යානයකින් රැගෙන එනුලබූ ඉන්නත්තුගේ, නරහින් පිට ජාතික රුදිර පාර්විලේ මධස්ථාන අධිශීත කරනවල තැන්පත් කරීමටහිතු කරුණා. මේ එන්නත් ඔගත් මනාර්ම දිිස්ත්‍රික්කයේ ඒ අද අවධානම් කණඩයන් වලට හැ ලබාදීම සඳහා වෙන්කරනවා ඇති.ඒවගේම ඊයේ දිනේදී සයිනෆාම් එන්නත් මිලියන දෙකක් ලැබුණ ඒවා අපි මේ දක්වා මේක කරගෙන යන්න දිස්ත්‍රික්ක දොළහහි ප්‍රධාන වශයෙන් යොමු කරලා තියෙනවා. ඒ ප්‍රදේශවල එන්නත් කටයුතු දිගටම කරගෙන යනවා. අපි සාමන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටිනදේ තමා මේ තමන්ට තමන්ගේ වාරය ලැබෙන තෙක්. ඉවසීමෙන් කටයුතු කරන්න තමන්ගේ ප්‍රදේශවල එන්නත් කරන අවස්ථාවේදී. රදයේ වසයෙන් තම න්සලාටේිඳව දැනම් දෙනවා ඇති. ඒ අවස්ථාවේදී එනො පැකිලව ගොස් එන්නත් ලබාගන්න කියලා ඉල්ලා සිටි නවා. මේ අතර රජ පස්සල් හා පෞද්ගලි පසල්ලවල විදුහල්පතිවරන් ගුරු හා අනත්වන කාරමන් ලෙනහ එන්නත් ලබාදීම අදට අරම්භකිරනවා. යහනුව කොළඹ අධ්‍යාපන කලාපේ ඇ සියලු රජය හා පෞද්ගලික පාසල්ුවල විදහල්පතිවරන් ගුරුන් අනත්වන රමන් ලෙසන හ එන්නතේ පළමු මත්‍රාව නාරහෙන් පිට යුදමුදාදරෝහලේද. අද සිට දාසේවනතාදක්වා ලබාීම නිමිතයි. රහි පිට යුදදාහමුදා රෝහලේ පවැති ඉන්නත් කිරීම වැඩසට අනසඳහා, අධ්‍යපනමමාත්‍ය මහචාරු ශිල් පිරි මහතා සහ යුදහමුදාපති ජුවල් ශවිද්‍ර සිල්වා මහතාත එක්ව සිටියා. ගරුවරුන්ට එන්නත් කිරීමේ වැඩපිළිවෙල ඉතාමත් සාර්ථකව ක්‍රමාණකූලව කිරිගෙන යන. ළඹ කලාපය තුළ අදවනවිට සියලුම ගරුවරුන් එන්නත් කල්ලා අවසානකන්. හටවනවිට කොනඹ දිිස්ට්‍රෙක්ක පුරාම මේ වැඩපිල්වෙල සම්පූර්ණ කිරීමේ හැකියාවක් අපිට තියන්තට. අපේ රටේ ඉන්නවා ගුරුවරු දෙලක්ෂ හතලිස්්‍රෙදාහක් දැනටමඒ ගුරුවරුන් සෑහෙන සංඛ්‍යාවකට එන්නත බිලා ඉවඩ. මුළු රටම විවෘත කිරීමේ වැඩ පිළිවෙේ අන්ර්ත කොටසක්. හ අපි පාසැල් විියුත්ත කනු. එනවාසේ අගෝස්තු මාස අපි බලාපොරොත්තයවා මේ ප්‍රථම පියවර ගැනීමට. මේ වනි විට කිසිම් ෝඉන්නතක පලමු මාත්‍රාව ලබාගෙනැති සංඛාාව, හතලස් ලක්ෂ නමදහස් සත් සය හතලිහා. දෙවන මාත්‍රාව පුද්ලයන් දාහතර ලක්ෂ හතලිසයි දහස් නමසි හැත්තය තුන්දිනිකුටල පාති අවසාන්. ො- ප්‍රතිශක්ති කරන වැඩසට නටතේ කොෂියල්් න්නතේ පළම් මාත්‍රාව නව ලක්ෂ විසි පන්දහස් දෙසිී හත්ලිස් දෙදිෙනකුට ලපාතිී තිබෙනවා. එහි දෙවෙන මාත්‍රාව තුන් ලක්ෂසූඋ පන්දහස් හයිසි හැට නමදිනෙකුටල පාති අවසන්. සයිනුෆාම් එන්නතේ පළමු මාත්‍රාව විසි නම ලක්ෂ හතලස් දහස් හත්සේ හයදිනකුට ලාී ඇති අතුර. එහි දෙවන මාත්‍රාව දස ලක්ෂ හත්තලි සයිදහස්ටස හතුලිදිනකුටලාී තිබෙනවා පුට්නක් ව එන්නනතේ පළමු මත්‍රාව එක් ලක්ෂ විසි පන්දහස් හරසි හත්ලිස් හතර දෙෙකුට ලපාති අවසන්. පුද්ගලයන් දාහතර දහස් හරසය හැට හත්දෙකුට එහි දෙවන මත්‍රාව ලපාතිී තිබෙන පවාා. ෆයිස එනතේ පලමු මත්‍රාව පමක් පුදගලන් දහ අටදහස්තුන්ේ හත්ලස් අට දෙනෙකුට ලපාති ඇති බවයි සෞඛංශ සඳහන් කරන්නේ. ඒදිනේදීමරටින් කරුණාආසාතධයන් එදහස් පන්ස හදෙනෙකු හඳනා ගෙනා. ඒතුරින් පුද්ගලින් පහලුස්සෙකු විදේශරටවල සිට මෙරට ැමනිිය අයි. ඒයේ හඳුනාගත් ආසාධිතැන් අතරින් වැඩම පිරිසක් කඳනාගත්තේ ගාල දිස්්‍රිකෙන් එම සංඛ්‍යාව දෙේ තිස්නමයක් ගම්පාදිශ්‍රිකෙන් දෙසේ කොළස්තෙනෙු, කොළව දිස්ත්‍රිකෙන් එකේ හතුලිස් දෙදෙනෙකු හා කළුතරින් එකසි විසි අට දෙෙනෙකු මෙන්ම යාපන දිස්ශ්‍රිකෙන් එකේ විසි දෙදෙනෙකු වශෙන් ආසාධිතින් හඳුනා කරෙතිබෙනවා. යනුව මරටින් වාර්තාාවන සමස්ත කොරුණා ආසාධිතින් සංඛ්‍යාව දෙලක්ෂ හැත්තේ හතර අක්. දගලැන් විසිහයිදහ හයි තිස් හතර දිනිකු රහල් වල සහතර මදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාරලබනවා ස්වෙලබයිති සං්‍යාව දෙලක්ෂ හතල හතරදහ හරසය තිස් හතක් ඒදිනි ද CRරේක්ෂණ දහතුන්දහත්සේ හත්තේ හතක් සිදු කරතිබෙනවා. රැපිට ටන්ටිජන් පරක්ෂණ තුන්දහ දෙසි අනුපාක් ඒදිනේදී සිදුකර ඇති බයි සෞක්‍යමතංශයේ නිේදනය කරන්නේ. සලා රුපියල් මිියන එකසිය තුනකට අධික වටිනාකමකින්යුත් කේර්ල ගංජාතෝයක් සමඟ සැකරුවන් තුන් දෙනෙකු. උතුරු මුහුදේදී නවික හමුදාභහරයට ගෙනතිබෙනවා. ඕ දනුෂ්ක, යාාපනය අනලතිවූ දෝපතට ඔබෙන වූ මුහුදු ප්‍රදේශයේදී අද අලියම සිදුකළ විශේෂ මෙහෙමකදී මෙම කේර්ල ගංජාතගේ අත්තරැකුවට ගත්තා. ලංචා කකිලෝග්‍රම් තුන්සි හතලි සතරයි ග්‍රම් පන්සය පන්හකා එම ගංචා ප්‍රවාහණය කිරම සඳහ භාවිත කළ ඩිංග යාත්‍රාවක් නවිකමුදා බහරයට ැනීමට හැකි වනා. උදුරු නාවික විධානයට අනුක්ත හතර වන වේක ප්‍රහරක මුර යාත්‍රා බලගනයට අයත් මුර යාත්‍රාවකින් සිදුකළ සෝතිසිමහමකද මෙම ඩින්ගි යාත්‍රාව පරික්ෂාවටලක් කෙරන. පොලති මල්ල ොල්හකේරල ංචාතොගගේ අසුරාතිබූ බවයි නවක හමුදාව සංහන් කළේ. සැකරවන්සාහ අත්්‍යනංකවෙටත් බාන්ඩ ඉදිරි නීතිමේ කටයුතුු සහා, ංක සන්තුරේ පොලිසි වෙත බරදීමට නියමෙතයි. වෛද නේවාසිකාගාරයේ වෛද්‍යවරේකගේ කාමරේයට ඇතුළවී ඇය ඇඳුම්මාරු කරන අවස්ථාවේ ඡායාරූප ගත්තය යයි කියන වෛද්‍යවරෙකු ලබන දහස්සේ වනදාධතෙක් ප්‍රක්ෂිත බන්ධනා ාරගත කිරීමට වැලිසර අධිකරණය නියෝගලා. ාගම පොලසිය පසුකේ දහවනදා මෙම වෛ්‍යවරයා අතරංගොට ගෙනති බෙනවා. කොළඹ ජාතිරෝහලේ සේවීියතු වෛ්‍යවරයකුණ මුහ. රගමරෝහලේ වෛද නිවාසිකකාාරේ වෛද්‍යවරයකගේ කාමර එකකටයඇතුළ විීතිබින්නේ. අත්තරංගට ගත් සකකාර වෛද්‍යවරයා සමන්තුරේ ප්‍රදශය පදිංි තිස් පස් හැවරදි පුදගල මෙම පුද්ගලයා අටරෙහිව මීට පෙරද එවැනිම පැමිණෙලි දෙක් පොලිේ වෙත ලබේ තිබෙනවා. ඉදිරි සව්වසර තුළදී මහනුවර දිශ්‍රික්කේ ජනතාවගේ පානිය ජලාවශ්‍යතාවේ සම්පූර්ණ කිරීමට හැකි බව අමාතේ කෙහෙලිය රංගුක් පැල්මහතා පවසනවා. සැමට ්‍රලේ ලබදීමට ජනදීපති ගොටාබේ රාජපක්ෂමැත්තුමාගේ වැඩපිළිවෙෙල අටතේ, ඒ සඳහාවශ්‍ය වැඩපිළිවෙල දැනටමත ගෙන ඇති බවයි ඒ මහතා කියා සිටේ. පියල් ලියන හයිකව වියදමින් මහනුවර ොண்டு සාලේ මුඩුවේ මුදුණ ම්මානය සඳහා යෝජත ජලයෝජනා ක්‍රම ආරමකරීමය අවස්ථාවටෙක්වමින් අමාත්‍යෙ කෙල මු කල් මහතා මේබව සඳහන් කලා. නව්‍යාපෘතියෙන් පවුල් හැත්තපහකට පමණ පළමු අධීරයටතේ පනිය චලයහිමි වනවා මහනුවර දිශ්‍රක, කරரோුණා ප්‍රතිශක්ති කරන්නේ නක්ලබාතිීමම වැඩපිළිவில் සබන්ந்தීந்து අමාත්‍යවරයා මෙහිද අදහස් ප කලා. ම සලගන්න ර්ිකය හසුුවෝනකොට ආර්ථකය ප්‍රධානමදේ රටේ ප්‍රාරිත්තය මුලු ක්‍රියාකාරිත සියට ඇත්තපාකි වකොට නොරදල්ල. රට නැත යතත් කර ගැනීමට ප්‍රධානතම හේතු හැටියට අපි දකින්නන්නේ එන්න අද කි. මේ වස්ථාවවිදිම සූතියක් කනන්න ගරු ජාතිිපත්තුමට මුකදම පෞද්ගලක දන්න ඇතු ලෝක නායක ිල්ල දෙනට පිටිටමට කතා. පෞද්ගලිකව තමන්ගේ තියන සම්බන්ධකන් පවිච්චිරමින් තමයි මේ වැඩ පිළිවල ක්‍රියාත්මක් කරේ. අගස්තු සැක්ත ැදරනකොට ලංකාේ . ිය දහතු හරකටම නක් දෙන් හල ප්‍රසාාන කරන්න ග ග න ලක්ස දහක් පහ වන ලක්ස දහම නවට දෙෙන්න ඇමරිග න මරවානය ල වාසගේ පෙරහට පෙර මුලවා මහනුවර දෙසරක්ම වැක්ෂ පිල ම ද ්‍රියම කර බලාගර. . වසර දිදහස් තිහනට පුරර්ජනය බලෂක්ති භාවිතය සියයට හැත්තාවක් දක්වා වර්ධනය කිරීම සඳහා. අදාළ්‍යාප්‍රති කඩිනම් කරන ලෙස. ජමත්‍ය දුමින්ද දිසානායකම හතා නිලදහරින්න්ට උපදෙස් ලබාී තිබෙනවා. වසර හක්වැන කාලසිමක බලක් තිව්‍යා ප්‍රති රසක් ක්‍රාත්මක නොවීමම සම්න්ධී ස්වබලීමට පැවති සසාකචාවකද රජ අමාතවයා ලෙස උපදදිස්ල ාදන්නේ මෙරට පපුරජනය බලක් තිස්තන් වර්ධන අයටතේ මගවොට් පන්සයපනාකට අික පුරජනයේ බලෂක්ති්‍යාපෘති ක්‍රියාත්මකිරීම කඩනම්කිරීම සහ පදධතියට එක්කිරීම සබන්ඳයෙන් කඩනමින් කටයුතුකිරීම සහ නිර්දේශ ති පත්කිරීමට කමටුවක් පත් කරන අර එම කමු දශවලට පසුගේ කැබනට අනුමතියද හහිමුණ මහවල අධිකාර සතු ඇති හෙක්ටාර් තිස්තාහසක පමණ ජලාශමතු පට ව පසරේ සයට විසිපා. චතයක සූර බලාාරයදිරීම ව්‍යාපෘති ක්‍රියාත්මකිරීමට අවශ්‍යදත් සූර බල සු හා ජ න ්‍ය පප්‍රති සන්ද රජ ජාත්‍යංශවෙ ලබදීමට මහල ධිකාරය කටතු කරති වෙනවා. සවභහක දක්ම ප්‍රතිපත්ති ්‍රකාශය තාර්යක් බා පත් කරමින් මෙරට සමස්ථ බලෂක්ති අවස්්තාවෙන් මෙගවොත් තුන්හසක් පමණ සූර විදුලියනි සපයාගැනීම ඉලක්කයයි විධ හේතුමත ප්‍රමාදවී ඇති ව්‍යාපෘති කටනමින් අවසන් කමින් එම ඉලක්කයට ලඟවීම අවශ්‍යාවද රජමාත්‍ය දුම දිසානාය මහතා හෙද පෙන් වාදන්න. මුතුරාජ වෙල රක්ෂිත අභේභූමි කලාපය තුළ අනවස්සර ඉදිකිරීම් සිදුකිරීම වැලි ගොඩදැමීම ඉඩම් කට්ටිකිරීම ඇතුළු නීති විරෝධී ක්‍රිය වැලැක්වීම රිට් ආත්ඥ්‍යාවක් නිියහුත් කරන්න කියලා ඉල්හ ලතිබුණු පෙත්සම් සලකා බැලීම සඳහා ලබන වෙසි හය වනදක් ඇඳවන ලෙස අභ්‍යාචනාධ කරණය අද නියම කරලා තියෙනවා. අතියුතුම් මැල්කම් රංජිත් පිමිපාණන් සහ පරිසර යුක්තිකන්ද්‍රයි මෙම පෙත්සම් ඉදිරිපත් කරලා තියන්නේ. මෙම පෙත් සම්, සෝපත රජච කරුණ සහ දම්ික ගණනිපොලයන මහත්වරන්ගේ සන් විත භ්‍යෝච නාධ කන විනිසු මඩල ඉදිර කැදවනු ලබවා. ද ිනිසුමඩුල නියක කළේ මෙම පෙත්සම් සලකාපලීම සඳහා ලබන විසිහාය වනදා කැවන ලෙයි. එම පෙත්ස මේ වගෞත්තරකරුවන් ලෙස මධම පරිසර අතිකාරිය පොලිස්පතිවරයා වත්තල හා ජයල ප්‍රාදේශයලෙකම්වරු ඇතුළු පිරිසක් නම් කරතිබෙනවා. දිනල් හිමිපනන් ඇතුළ පෙත් සම් කරුවන් ්‍යසිටියේ මුතුරජවෙල සරක්ෂත වනන්තර කලාපේතුළ සිදුවන නීති විරෝධී ඉදිකරීමම් වැලිකොඩ දැමින්ම් ඉඩම් කට්කිරම් වැනි නීති විරෝධී ක්‍රා නිසා එහි ජයිව පරිසර පදධතියට දැඩිහානයක් සිදවී ඇති බව. ැවි එවැනි නීතිවිරෝධ ක්‍රියාව වැලක්වීමට පිියරගන්න ලෙස වගෞත්තරුවන් වෙත රිට් ආඥ්‍යාවක් නිුත් කර ෙස ඉල්ලටන පෙත්සම්කරුවන් මුතුරාජ වෙල සංරක්ෂධ කලාපය ජලී මිනුම් ගත කර එ සඳහා නව මයිම් සකස් කරන ලෙසත් වගෞත්තරකරුවන් වෙද නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා බෙනවා. හංවල් ප්‍රේශයේදී පුස්වැලි ඔය ගසාගනගේ පුද්ගලින් සිව්දෙනකුගෙන් එක්ක එකු අතුරුදන් වී තිබෙනවා. ලියන්ඳල ප්‍රදේශය පදිංචි එකම පවුලේ සහෝදරයන් තිෙනකු ඇළු පස් දෙෙනෙකු හංවැල්ල ජෛවරකොඩ ප්‍රදේශ පේට, ඥාති නිවසකට පැමිණතිබෙනවා. ඔවුන් ආපසු පැමිණීමේදී ඇදහළුණු අධික වර්ශාව නිසා මාර්කය නොපිනීයාමෙන් ජයිවරකුඩඩ බරාවප්‍රදේශයේදී, පුස්වැලි ඔට ඇද වැටි ඇති පවයි අපවර්තාකරුවන් පැවසවේ. තිෙනෙකුගේ ජීවිත පේරාගැනීමිට අසල්වසියන් සමත් වී ඇති අතුර අනිෙක් පුද්ගරයා තවමත් අතුරුදන් පවයිවාර්තාාවන්නේ. තුදන් ඇතේ තිස් දැවරති විවාහක පුත් කලේ. හංවැල පොලිසිය සහ නාවකමුදාවේ කිමදුම් කරුවන් සිරුර සයා මෙහිුම්ආර්ම කරති පෙනවාා. මෙත මමයි අයි පිස්සල්ලම ගිය අක්කයි මන්ඩ පත්තෙන්වා මයි මල සරටයනකොට මෙතනින් අක්ටයි මංජය රටනා ැට නොට මේ අයදගෙනවා මත් ප පිට පස්සෙන් ම අතින් ෙැසලයා ඇටර පතුවරනාර ිල්මට පස්සේ ම උඩාව මංව රාතන ගාග හිරවෙලාට හේ අත්කවයි මණඩිම යහ පැත්ති ගාගා හිරල. හවස හத்தை கா ො ள்ள. න ල් තු ොடග ති ஞ்ச ියඳ చකා. . වසගත தත්ව පැවතියද රටේ සම්වර්ධන කටයතු අඩපනකිරීමට රජයේ සූදානම් නොමැති බව, අමාතතිය උදේ ගම්මන් පිළමහතා පවසනවා. හල්ල ග බස්නවතුම් පලයිඉදිකිරීම ආරම්භ කිරීම අවස්ථාව ටේක්ය මිනුයි අමාත්‍යවයා මේ බවසඳ හන් කළ. රුපියල් ලක්ෂ හත්සය අනු හයක වියදමින් නව බස්නවතුම් පලයිදි කෙරෙනවා. ජනාධීහිපති ගෝටාබේ රජපක්ෂ ඇැතතුමාගේ සවභහගේ දැක්ම ජාතික ප්‍රතිපත්ය අනුව, නගරසයක් සංහර්ධන කිරීම වැඩපිළිවල යටතේ මෙම ්‍යාප්‍රතිය ක්‍රාප්නක කරනවා. බස්වත දොලහක් ගාල්කිරීමට පහසුකම් ඇති පරිදි. බස්නැවතුම්ඵල ඉදිකර ඇති අත්‍ර රියදුරු විවේකාාර්ර, පොලිස් ර පොල හ වැසිකිලි පද්ධතියක්ට ඇතුලත්. මස හතක කාලයක්ක් තුල ඉදිකිරීමම් නිමකකිීම නීිත බද. අමාත්‍ය දේ ගම පිළි මහත පැසවා රජමමාත්‍යය ආචාරය නාලක ගොඩ ෙවා මහතාද මෙමහිදියද හස් පලකලා. පසුගේ රජය අවරුදු පහත්කල ලෝක කිසි අර්බුදක් නතු මේගේ ගොලිය අරමුද නැතු. වෙරටේ ආර්ථක සංවර්ධන වේගේ දකයි දසේක බැස්වා. නවත් ඇත්වස මනේමකක්ද ද හනම අපිටආප බරදු දොල් බිලියන අසුහයක ආර්ථක. <59an> <com> ෙී හ න්න. ියන ත් වි විද රට ජනතට විධාකර සධර ද. නතාව නැති දේගන ක ග තරේ ො කල් ැ බ ට ද පව න් හිමික ොන ට නතාව න්න සං ර් .. විපක්ෂයේ උදඝෝෂණ කරනවා. එයයි කියනවා කොරෝණ කියලා බෑ අපි උදඝෝෂණ කරන්ඩෝනි. ආණ්ඩුව විදියට අපි කියනවා. ගොරෝණගේලා බෑ අපි රට හදන්ඩූනි. වටේ සංවර්ධන කොරනවලට නතරකරගණඩ දෙන්නඩ බෑ බාධ ඉදිරිය පැන ලඳදුවන්න අපි ලැසිනෑ. කොෝුණන ව සංගතය තව කොච්චන කාලයක් පවතීද කියන එක කාටවත්ම කියන්න බෑ වසංගතය ඇත් එක්ක එට වැඩ කරන්න අපිගෙන ගඩුවනි. බලික පහර භවිත කරමින් ට ස්වෑම්පෝෂි කිරීම සඳහා ශ්‍රලංකා යදහමුදාව ආරම්භ කල තුරුමිතුරු නවරටක් ව්‍යාපෘතිය මෙවල විට සාර්ථක ප්‍රතිඵල අත්කර ගැති වෙනවා. ස්වාධන රූපහනයේ තීරණයේ දේශපාන වැඩසරහන්ට එක් වෙමින් මෙම ව්‍යාප්‍රතිය හා කාබනික පොහර වගාවේ ඇති වටිනාකම සම්බන්ධෙන් බ්‍රගෙඩිය, අරෝෂ රාජපක්ෂ සහ කුමුතු ගුණවර්ධ යන මහතරුන් මෙලෙස අදහස් පල කලා අතිකරු ජනාධපත්තිවාගේ සවභාධයේ දැක්ම සකල්පය. අප ජාවත්කාලය කිරීම සඳහා අරශ්්‍යකමාරණලික ප්‍රධානී යුදහමුදාවපති ජෙන්ට්‍රල් ශවන්ත සිල්ලා මහත්මයක් නව සංකල්පයක් හුලදීලා තියෙනවා තුරු මතුරු නොව රටක් වශේ. ව්‍යාපෘති අරමුණ වෙන්නේ රට ආහරෙන් ස්වම්පොෂිට කිරීම. මේ අවුරුද්ධේ ජනවාරි මාසේ හත්වෙන්ද. යුදහමුදාව තුළ කෘෂිකරම සහ පසුම්පත් අධ්‍යක්ෂ මණලය නමින් නව බලකායක් ස්ථාපන කරන. මේකට නව රැජිමේන්තු මධ්‍යස්ථානයක් නිත්‍ය ඒකයක් සවච්චායක හතරක් ක්‍රෂ්කර්ම පුහු පාසලක් වශේ ්‍යාපති ඇතිරු ්‍රෂකරමය පිළිබඳ. පධාරීෙන් පශාතු පධරී නිලධාරීින් තිස්පස්තනෙක් සහ කොවිතට සඳහා ඉදුරම් බදවාගත්ත සෙබලුන් එක්දස් පන්සියක් පමණ මේකට අනුයුත්ත කරලා තියෙන.ඉති මේක ප්‍රධානකාරය තමයි යුදහමුදාවේ මෙතෙක්කල් පත්වා ගෙන ගිය ගොල් පොළවල්. කාබිලක පොහොර භාවිතා කරමින් රටේ ආහාර පද්ධතියට වැඩි එකතුවක් කිරීම. සහ යුදහමුදාවේ ආහාර අවශ්‍යතාවය සපුරාගැින්. රසායිනික පහර භාවිතා කරනකොට ලැබුණු වස්වැන්නයි කාබෙන්ක පොහර භාවිකර ලැෙන අස්වැන්නයි අතර වෙනසක් කිය ෙනද. ද ක් ක් කත්වේ මන්්‍යෙන් අප රසායිනිික පොහරත්ක් ඉඳල බුසල් සිය ගන්නකො ආරම්ේද පට ගන්න ොුන අතන මේ ුසලසුවක්ෙර ඉට පස මේ අපි යව පහරොට පරිවර්ත කරගත්තට පස්සේ අපට මේහා සමාන ප්‍රමාණයක් අස්සන් න මේ සමාන අගයක් නයකි පරියසයකුත් කරත් විසිෙසින් ඔය සාම්ප්‍රදාායික වී සහ ජවර්ගාතර පරිෙක්ෂණයක් කරා ඉට පස බීජ වර්ගම රසායිනි ක්‍රමේයටත් ජවි්‍යත්ම ක්‍රමයටත් කලා ඉති අපට ඒ ප්‍රතිඵල ගන්න පුළුවන් වනා එක ප්‍රශ්නයක් අපට තියෙනවා ඒ ගැටලුව තමයි දස හරගද කාල ඇතිස් අප මේකට ඇති තරම් වසවක්කරලා තියෙනවා තරම වස විසිම්පිරුණු පසක් එකවර වෙනස් කර ගැනීම අභියෝගයක් අපට තියෙන සාකට වැඩෙන්න්න අශ්‍ය කරන මුූල් ද්‍රගවටික ලබෙන්නේ රසානිකද කාමනිකද කියන්නේන මේ ප්‍රශ්න ජීවිද්‍යාත්ක කියන කරනේ ප්‍රශ්නේ ඒසාකට වර්ධනයට අවශ්‍ය කරන සංගටකතිය ලැබෙනවම් මොන ම හරි ඒ සාකෙන් අවශ්‍ය ප්‍රතුවලේ ැබෙනවා. මෙතර කාාවනික පහොර යොදාගනිමින් සාර්ථකලෙස තේවාගාවක නිරතවන විශක්ඥ වෛද්‍යවරය කු පිළිබඳ පවෘත්තියක් අපට වාර්තාාවනා. තාේ පන හල්වල ප්‍රදේශයේ කාබිනිික පූර භාවිත කරමින් සාර්ථක තේවකා වක්සිදු කිරීමට, විශිෂඥ වෛද හසන්ත වනිල් තමවිට මහතා සමත්වී තිබෙන පා ඒ ත්්‍යෑ පාන කොවිජන සංවර්තන මධ්‍යස්ථානීත උපදිස්ලපාකනමින්. තේවකාවට අමතරව ගම්බිරිස් සහ කහවගවද සාර්ථ කලිසිසතු කිරට විශිෂඥ වෛතවරයට හැකි වනා. නික පහර ප්‍රචලත කකිරිමි සහ ජනතිපති ගෝටාබේ රාජ පක්ෂ ඇතිතුමාගේ නැති තිීරණයගේ කරන විශෂ්ට වයිද හසන්තරනල් තමවිට මහතා කාමනික්ක පහර භාවිතින් ොෝ නොවන ෝක රැසක් වලක්වා කතයකි බවත පෙන් බතුන්නා. රසානික පෝරභාවිතය අඩු කරලා ප්‍රවත්්‍යේ ොහොයාගන්න පුළුවන් කාබරය පොහර යොද්ලලා සාර්ථකව මේ වගව කරගන්න පුුවන් මේක මේට ගොඩා කලින් පටන්ගන්න තිිච්ච වැඩසටහනක් නමු දැන්හරමේ පටන්ගතක මහිතන්නේ ලොකු ජයග්‍රහණයක්ඒ ජයග්‍රහණය සාර්ථ කරනගන්න නම් කාමණ පෝර සංග්‍රමිකටම මේ දර පවත්වාගෙන න්නවා ඉදිරි මහක කනෙස හතරික කොම්පෝස්ට පොරත්තුක තමන් සන්තකයේ තබා කැනීම කොමින්ට වාසිදායක වන බ මහුර දිස්ට්‍රික්ලේකම් චන්දනතෙන්කොන් මහතා පපසනවා. හවජාතික සමාකම් ඔසේ කොම්පෝස්ට පොර ආනනය කරීමට හෝ අලිකිරීමට සූදානමක් නොමැති බවයි ඒමහතාසන් හන් කළ. ගොවවිස විද නයෝජතන් පිරිසක් හමවස්ථාවේයි දිස්ට්‍රික්ලේම්වරයාම කරුණු පැදිලිළේ. ග හැ කාටත් අතපාන්න අවන. රජයටවත් මං කියන්න අතාන්න අව්‍යන. ඔගොල බෝම සෞභාග්‍යවන් පිරිසක්. ඒක මතක දයන්න. ඔොලන් හැකි අවේ තමන් සුවන්ව නැගට. ඒේ හැකියාව තමන් අවබෝධ කරගන්ද මේකෙදී. අපිට පුළුවන් අපේ කොට සදාලඇ තාගෙන්වත් එනකම් මේවා බලාගනින් දෙප. ඒත් සමගින් අධ්‍යාන ප්‍රෘති විකාශ්‍යය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.